මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේගේ සහ අප ගෞතම මහා බෝධිසත්වයන් වහන්සේගේ මේ සුන්දර වූ පාරමිතා පිරීමේ ගමන් මෙසේ ඔබට වඩා පැහැදිලි අදහසක් ගැනීම සඳහා මා මේ මෙසේ ඉදිරිපත් කරන්නම්। මා මේ ගැන කිසිවක්ම සඳහන් කරන්නේ මේ ඔබම බලා තේරුම් ගන්න। අප දැන් කෝරළයා ගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ දේශනාව වෙත යොමු වෙමු। බුද්ධ ශරීරය 88 රියනක් බව ධන මණ්ඩලයේ දක්වා පිටිපතුල් වල ඉඳලා උස රියන් 22යි කියලා සඳහන් කරනවා। පිටිපතුලේ ඉඳලා ධන හිසට උස රියන් 22ක්, ධන හිස ගාව ඉඳලා නාභිය ගාවට රියන් 22ක්, नाभि मंडले पटन अकुधातु दक्वा अकुधातु दक्वा केल के उरपत्त दक्वा रियंग विशि देखा कुसाई केल संधान करनो इतने इंदला हिस दक्वा निमित्तं उर मंडली इंदला हिस दक्वा रियंग विशि देखा कुसाई केल संधान करनो इलंगड़ पिन्नतुनी विशेषिंग संधान करनो උර මඩල දෙක අතර රියන් 25ක් තියෙනවා කියලා। දකුණු උර පත්තේ ඉඳලා වම් උර පත්තට පළල 25 රියනක්, දල වශයෙන් කල්පනා කිරුවොත් අඩි වලින් 25 රියනක් කියලා කියන්නේ අඩි 35කට වඩා වැඩි ප්‍රමාණයක්, 35කට ආසන්න තරම් ප්‍රමාණයක්। එතකොට ශරීර ධාතුව කොයිතරම් විශාලද? සාමාන්‍ය අපි හදලා තියෙන ශාලාවක වැඩම කරන්න බැරි තරම්। එතකොට එදා තියෙන මාලිගාවල් වල තියෙන විශාලත්වය සඳහන් කරාම මේ කාරණාවත් එක්ක කවදාවත් සැක නැහැ। නමුත් එදා අනික් පුරුෂයොත් අපි වගේ සාමාන්‍ය අය නොවෙන්න ඕනේ। අවුරුදු 80,000ක් ආයුෂ තියෙන කාලේ ඒ මිනිසුත් උසයි මහතයි තරම්। ඊළඟට සඳහන් කරන පින්නතුනි, කම්පෙති දෙක රියන් 7ක් දිගයි කියලා। සම්පූර්ණ කන නෙමෙයි, කම්පෙති දෙක 7 රියනක් දිගයි කියලා සඳහන් කරනවා। නාසිකාව රියන් 7ක් දිගයි කියලා සඳහන් කරනවා। දෙස් S2 පස් රියනක් කියලා සඳහන් කරනවා। එක ඇහැක් රියන් 5ක් දිගයි කියලා සඳහන් කරනවා, දිගයි පළලයි। ඊළඟට එහි බැම දෙක, එහි බැමි දෙකම දේදුණු වගේ අපූර්වට තියෙනවා, රියන් 5 5 අපූර්වට දික් වෙලා බෙබලිමින් තියෙනවා නිල වර්ණේ। බැම අතර දුර, එහි බැම දෙක අතර මැද දුර නවත රියම් පහක් කියලා සඳහන් කරනවා। අධි රක්ත වර්ණ වූ තොල් සංගල රියම් පහ පහ තියෙනවා කියලා සඳහන් කරනවා। තොල් පිටි දෙකම පස් රියන් පස් රියන්, ජීවහා ධාතුව රියන් 10යි කියලා සඳහන් කරනවා। ඊට අමතරව ශීරෝ ධාතුවේ වට ප්‍රමාණය සඳහන් කරනවා, හිස වටේට මැන්නුත්
වට ප්‍රමාණය හිස කොච්චර ලොකුද කියලා සඳහන් කරනවා රියන් 25ක් තියෙනවා කියලා. ශීරෝ ධාතුව. මනා වටකුරු ශ්‍රී හස්ත ධාතුන් දෙක රියන් 40 40 දිගයි කියලා සඳහන් කරනවා. මෛත්‍රී මහ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුන් යුගලයේ අත්ල රියන් 5ක් තියෙනවා කියලා සඳහන් කරනවා. සිරිපා දෙක තෙලස් රියන් එක් වියත් අඟල් 6ක් කියලා සඳහන් කරනවා. රියන් 13යි වියත් 1යි අඟල් 6යි පිටිපතුලේ දිග. සිරිපා තබන තබන තැන නෙළුම් පිපෙනවා කියලා සඳහන් කරනවා. කවදාවත් මහ පොළොව මත පය තියලා නැහැ. සිරිපා තබන තබන තැන නෙළුම් පිපුණ බව සිහිපත් කරන්නේ. ඒ නෙළුම් මලක එක පෙත්තක් 30 රියනක් දිගයි කියලා සඳහන් කරනවා. 5 රියනක් පොඩි පෙති තියෙනවා කියලා සඳහන් කරනවා. නෙළුම් වල දිග පෙති පොඩි පෙති දෙකම තියෙනවා. දිග පෙත්තක් රියන් 30යි පොඩි පෙත්තක් රියන් 5යි. ඊළඟට සඳහන් කරනවා එක මලක මල් රේණු අමුණක් තරම් පිරෙන්න තියෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව මලට තබන තබන මොහොතක් පාසා මේ මල් රේණු විසිරීලා නැවත ප්‍රදේශයේ සුවඳවත් කරමින් ආපහු කඩා හැලෙනවා.